සුබු ද ශරක්කය අපි දවස ආරම්භ කරපු සතියන්තයේ අද ඉරිත දවස ඒවගේම විශේෂ දවසක් වෙනවා අද පෙබරවාය විසිට පෙවනි මාසේ තවසක්. හැට ඉදලා අලුත්තුමාසයක් මාර්තමාසිය ආරම්භ වෙනවා. තකොට සාමාන්‍යයෙන් කොහොමටත් පෙබරවාරි මාසය ඉතා වික්මනි නනික්මාස වනට වඩා ගෙවි අවසන් වෙන පෙබරවාරි විසි අටාද. බලමු මොවද පුවත්වාර්තා අතර අපට ටකින්නට කියවන්නට තිවෙන්න කෙලා. සිලුමින පුවත් පතට මුල් අවධහනය දෙන්නට හතුවා සිලුමින පුවත්පත ප්‍රධාන සිරස්ථලය නිසාබේත්ම. එහි සඳහන් වෙන්නේ අපරාධකරුවන්ට කඩිනමින් දනුවම් දීමට අපරාධ පනත සංශෝධනය කරේ කියලයි. සීග්‍ර නිහල නැග ති අපාධ මර්ධනය කිරීම පිණි සපාධ නීති පනත සංශෝධනය කිරීමට රජ්‍යය තීරණය කරතිබේ. එය අනුව මාස තුනක් වැනි කෙටි කලකදී අපාධ නඩුවක් විසඳ දඩු අම් නියම කිරීමට හැකි අධිකරන යාන්ත්‍රණයක්ෂක සීම මෙෙහි අරමුණ වී ඇති බව තමයි තවදුවටත් සඳ හන්වෙන් මෙන්න සිලුමිනාද එම පුවත ප්‍රධාන සිරස්ථලය ලෙස ගෙන විත්්‍ය වෙනනාකාරය අපට දකින්නට පිළිවන්කමති වෙනවා. අපේ රටේ යුක්තිය පසඳ ලීමේද්දී කාලය ගතවීම සමහරවෙලාවට ඉතා දිගු කාරයක් ගතවීම මේ දැඩි බලපෑමක් එල්ල කරන කාරණාවක් බවට පත්වනවා සාධහරණය අපේක්ෂා කරන පාර්ශෂෝ වලට සාධහරණයටුවීම. දඩුවම් හිමිවියයුතු පාර්ෂෝපිත දඩුවම් හිමිවීම ප්‍රමාදවීම දෙකම ගැටලුවක්. ඉතින්ගේ නිසා මේ පිළි බඳව අවදහනය යොමු කරනවා. බෞග කාලය අපට මතකයි නව විිනිස්සුරුවරු පත්කිරීම ජනාධිපතිබරයා විසිංසුදු කළා ඒනුත් බලාපොරොත්තු වනේ නඩු කටයුතු ඉත්මන් කිරීම. ඉතා ඉක්මනින් මේ ඇතැම් නඩු අහලා ඒ කටයුතු හමාර කිරීම. ඉතින් ඒ නිසා මේ ආකාරයෙන් අපරාධ පර්ලත සංශෝධනය කිරීම කියලා කියන්නේෙත් ඒ වගේ තවත් වැදකත් කාරණාවක් ා විධස්රූපවලින් රටේ ඉහල නැගල තිබෙනවා එවැනි පසුබිමක අපරාධ පනත සංශෝධනය කිරීම කලක පටන් අත්‍යවශ්‍යව තිබුණා සහ අපරාධකරුවන්ට කඩිනමින් දඩු අම්දීලා මේ කටයුතු හමර කිරීම දැඩි අවශ්‍යතාවයක් වෙලා තිබෙනවා විශෂයෙන් සිරමැදිරිවල තදබදය අවම කර ගැනීමත් මෙහිදී අතිශ්වය වැදගත්වන කාරණාවක් ඒට යම් පිළියමක් විදියට පහුගේ කාලේ සුල්ලු වැරැදිවලට සම්බන්ධ ඇතැම් අය යම්යම් මද්‍රව් වැරදිල ටහෙම සම්බන්ධ ඇතැම් අය මහපරිමාන ජාවාරම් කරුවන් නොවන අයව නිදහස් කරන්නට කටයතු කෙරුුණා පහුගේ කාලේ දහස් කරනින්. ඒවා යායම් ප්‍රතිඵල දැන් නාගරවලින් ගම්වලින් අසන්නට දකින්නට ලැබෙනවා පොලිස් වලට තවතවත් නැවත නවතත් වැඩ වැඩි වෙලා තිබෙන ස්ුරූපයක් තමයි දකින්නට ලැබෙන්නේ. එහෙම පසුබිමක අපරාධකරුවන්ට කඩිනමින් දනුවම් දීලයිටයුතු නිමාකිරීම සඳහා අව පියවරක්විදයට තමයි මේ සලකන්නට පුළුවන් කමති වෙෙන්නේ. සිිලුමින ප්‍රධාන සිරස්ථලය එලෙස සම්පාදනය වෙද්දී අපි අද දිවයි නිරිද්දා සංග්‍රහයි. දකින්නේ කොරෝනා මරණ වරලන්න අලුද්ධූපතක්කේලා. දැන්න මේවන විට මේ කොරෝණ මරණ බොහමධානය පිළිබඳව ගැසට් නිේදනය අති විශෂ ගැසට නිවේදනය නිකුත් වෙලාවසානයි පසුගදායි කටයුතු සිදුවුණා නමුත් මේ වනතෙක් මේ බොහොමදානය පිළිබඳ මාර්ගෝපදේශ නිකුත්වීම සිද වෙලා නැහැ. දැනට ආදාානය පිළිබඳව තමයි මාර්ගෝපදේශ නිකුත් වෙලා තිමෙන්න්නේ. තින් ඒ නිසා මේ කොරෝනාා මරණ භොහමදාන කිරීම සඳහා අලුත්්දූපතක් සොයාම විශිෂයෙන් මෙහිදී පනවා තිබෙන කොන්දේසි අතර තිබෙනවා ඒස දහා වෙන් කොට ඇති ස්ථානයක බොහමදාන කිරීම. ඉනකට තවත්කාරණාවක් අපි දකිනවා මේ අතරේ ඒ තමයි නිසි බලදරයාගේ අවසරය ඇතිව හමනත්තන් ඒ සම්බන්ධව පත්කරන තිබෙන අයෙකුගේ අනුමැතිය ඇතිව තමයි මේ කටයුතුසිදු කිරීමේ හැකියාවත් තිබෙන බව කියන්නේ. කොරුුණ මරණ වලන්න්න දූපතක්ෂයකන සිෙනස්ථනයට අදදාල පලවේ තිබෙන පවත්වාර්තාව දැක්වවෙන්නේ. කොවිඩ්දහනවේ වෛර ස්‍යසන්දධම මයාන පුද්ගලයන්ගේ සිරු බහමදාානය සඳහා රජ්‍යාවසරදීමමත් සමඟ එම මලසුරු බහමදාන කටයුතු කිරීමට සුදුසු ජනෂුය දූපතක් භාවිතකිරීමට සෞ්්‍යමර්තය ශ්‍රධනය යොමු වෙලා තිබෙනවා ඒඊට අ. දාල දූපතක් හඳුනාගැනීමට මේ වනවිට ම්‍යශටයඇ කටයුතු කරන බවඒහි ප්‍රකාශකය සඳහන් කරා කියලා. ඒවගේ තිබෙනවා එහිදී සිරුරු බොහමදාන කරන වල පොළොවේ ජලමට්ටට වඩා ඉහරින් තිබිය යුතු බවත්. සිරුරු බුහමධානයට පෙර ඒවා හොඳින් විශ්වවිච කහරණයකට ලක් කල යුතු බවත් මෙම මරණ සම්බදධව නිර්දේශකර ඇති සෞඛ්‍යය උපදදිසිහි සඳහන්කර ඇත ඇදම ප්‍රකාශ්කයා සඳහන් කරයි. දැන්න අපට මතක් වෙනවා පහුගේ කාලයෝ බටත් මතක ඇති. බාසුදේව නායක්කා රාමාන්තවරයට අම්වාගේකිීමක් පැවරුණා අග්‍රමාන්තවරයයා මේ වගකින් පැවරවා කියල තම තු මේ අවස්ථාවදී ප්‍රකාශ කළේ මේ මල සිරු බොමදානය පිළිබඳව දැඩි ඉල්ල මක්ක දිරිපත්වන වකවානු තම ඒතත්වය උදාවනේ තැනක් හොයන්න. එ අනුව මන්නර මේ යම් දූපතක් මේ පිළි බඳව සදුසුයි කියලා තමන්ට නිර්ීක්ෂණය කරගත හැකිවූ බව තොරතුරු ලැබුණු එතුම ප්‍රකාශ කරක්. දැන් මේ හොයා යන්නේ තැනද කියන එක තමයි අපට තිබෙන ඉළඟට අපි බලමු සතියාග අරුණේ අද ප්‍රදහන්න සිරස්ථලයි. මෝල්ලු සමඟ තරගෙට සයිලෝවක්හා වීවේලනය අන්ත්‍රව විසි පහක් ගානී. සයිලෝව පොලොල්නරුවට පෞද්ගලි කාර්ශය වීීමමෝල් හිමියන් සමඟ තරඟ කරමින් ගෝවියාත් පාරිභහෝගේ ක්‍යතාාරක්ෂාාවන පරිදි ගුණාත්මක භහාවෙන් යුතු වීතුක රැස්කිරීමට අශය අන්තරාණු සාරයෙන් වීේලනයන්ත්‍ර විසි පහක්. ගුදමක් එ නැමනැත් තනක් සයිලෝවක් විදිර සඳහන් වෙන්නේ ගුදම මේආදී අවශ්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා රජය කටයුතු කිරීම පිළිබඳව තමයි වාර්තා කෙරෙන්නේ ඇතැමයි විමසඳ කාරණාවක් තමයි රජයේ වී මූල් පවත්වවාගෙනයාම. ඇයි කරන්න බැරි. රජයට පීට වඩා මැදිහත්වීමක් ඇයි කරන්න බැරි. රජී තුොග. ව අලවි මණ්ඩලය හරහා ලබාගෙන ඒ ගබඩා පහස්කම් තමදුරටත් පුළුල් කරලා මේ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න රජයකට දක්වන දායකත්වේ රජයේ මැදිහත්ත ේබ තම වැඩි කරානම් මේ පෞද්ගලික මූල් හිමියන් පාලනය කර ගැනීම යම් හැකියාවක් තිබෙනවා නේද කියන එක. ඒ ර්තන හ පිලි දව යම් අවදානයක් යොමුවනවා මොකද දිගින්දිගටම නිරන්තරයෙන් කන්නේෙන් කන්නේට අපට අසන්නට දක්කින්නට ලැබේන්නේ සහල් පිළි බඳව වී පිළිබඳව යම්යම් අරබුදකාරි තත්ත්වයන් වාතාවරණයන් වන නිසා ඉකට . එම පුවත්පතේම දකින තවත් සුවිශෂ වාර්තාකීපයක් තිබෙනවා එතමයි මහවැලි කැලනි කළු ගංගාවලට විස හලන ස්ථාන දස දහසක්. කැලනි ගඟට වැසිකිලිබට පන්දාහාකා කර්මාන්ත දහසක අපපද්‍රව්්‍ය. කැලනිි මහවැලි හා කළු යන ගංගා දැඩිලෙස දූෂණයකට ලක්ව ඇති බව මධ්‍යෙම පරිසර අධිකාරය සුදු කළ සමීක්ෂණයකදී සොයාගත හැකිවී තිබෙන බවතමයි කියන්නේ. මහාවැලි කැලනි කළු අලවේ වැනිගංගා, සමනල කන්ද මුදුනේ සිට පැනනැංගා එහෙම කියලා අපට කවිපේලිවල ලියවෙලා කියවෙලා තියෙනවා මතක් වුණාටඒසුන්දර බව අද මේ දිය දහරා තුළ තිබෙනවාද. කියන ප්‍රශ්ය තමයි මේ පුවත්ව අර්තා බලනකොට ඕනම කෙනෙකුට පැනනාකින්නේ. විසහලන ස්ථාන දස්ස දහසක් ඒවගේ කැලනි ගඟට වැසිකිලි බට පමණක්. පන් දහ කර්මාන්ත දහස්කා පාද්‍රෝමයත් මේ අතරට එක්කාස් වෙනවා කියල කියත්ද. අප බලාපොරොත්තුව වෙනවා ද අරුණේ මේ ඇතුල් පිටුවක සදස පිටුවේ. පිළි බඳව තියන අම්මාකාරයක ඇතුල් පිටු වාර්තාාවක ටෝබියාව දහනය යොමු කරාණ නිට කලින් අපි අර කියියෝපු පුවත්වාර්ථාව බලලයමු. ඒයත්තිතාමත්ම වැදගත්තේ සතතියා ගරුණාද ප්‍රදහන සිරස්තල් ලෙස වාර්තා කළ කාරණ දෙකක් අපිමෙති මේ වෙන විට උපුට ගත්තු. සදස්සේ අද සතියාගරුණන මෙන්න මෙහෙම වාර්තා කරනවා. කැල්ල නිකගේ වතුරු හොඳ බල්ලනා වන්න විතරයි. හැබයි ඒවුුණට මොහෝ ජනතාවට පිරිපහදු කරපු ජලයපානියය ජලය ලෙස ලබාතිෙනවා. කඩුුවලින් පහළ ගෙවල් හතලිස් පහක වැසිකිලි වල කැලනි ගංග. ගඟට කානු හරවා ඇති ආකාරය දැක්වට ජායාරූප සහිතවසේ සමගම තමයි මේ ගැන භාර්තා කරන්නේ. ගං ඉවරෙ තිබන කම්හල්. ඒවගේ තමයි අනවසන ඉදිකිරීම් නම් කෙතරම් මේ සානවල දකින්නට ලැබෙනවාද කෙනෙක සමහරවෙලාවට මේ අසලින් ඥලේන අයට පාලම්මලින් නහම ගමන් කරන අයට බොම පැහැදිලිව දක්කින්නට පුළුවන්. ගඟ දෙපස කම්මල් අයදහකට වැඩි පරිසර බලපත් ඇත්තේ තුන්දහකට විතරයි. අපට තිබෙන ගැටලුව මේ වැනි වාර්තා අප කියවන ප්‍රථම අවස්ථාව මේ නොවේ. ඒවගේම තමයි මෙවැනි සිදුවීම් පිමඳ වාර්තාාවන පලවන අවස්ථාත් මේ නොවේ හිලට ගත්හමතනම ස. හන් වෙනවා ගඟ දෙපස්ස කම්මල් ආයදාහකට වැඩි බලපත්‍රී තුන් දහකට පමණයි භාගට භාගයක් අවසරයකින් තුරෝ පවත්වාගෙන යන වෙතකුට ඇයි නීතිය මේ වට ක්‍රාත්මක කරන්නට බැරි මේ තුළින් එක පැත්තකින් බලපතවය ලබා ගැනීමේ ඉඳලාම නීතිඋල්ලංගනයක්. හැදිලෙසම තුල දකින්නට ලැබෙනවාන්නම් හිපිලිබඳ ක්‍රියාම් ර්ග ගන්නට පසුබට වන්නේ ඇයි කල් මරන්න ඇයි කියෙක තමයි තන තිබෙන ගැටලුව හපම නක්නයි ගංවතුර ගලන කාලවලට මේවැ ජීවත්වන ජනතාව ොනතරම් දුදගහැටවලට පීඩාවලට පත්වනවාද කියනක අමුතුවන් කියන්න ටෝනන මේ ජනතාව පදිංචි කරන්න ව තැක්න ජනතාව වන තනක පදිංචි කරන්න වැඩ පිළිවෙලක් නැද මොක්ද ති ගැටුව කියක තමයි අප කාට අත්තිබෙන්නේ එහම. කරලා හරි මේ ගැගේ වතුර ඕනෙම ගඟක. ප්‍රධාන ගංගා ධහරාවන් බොහොමක තත්වය මෙහෙමයි කෙලැයිකයන්නේ ගංගාවල් පමණක්ට වේ යම්යම් කුඩා ඇලවේලිවල තත්ත්වත් මේ වගේ කියලා තුොරොතුරු වාර්තාාවෙනවා ඉතිගේ නිසා මේ ගැන වඩා අවධහනය දෙෙනවා නම් ඉතාම යහපත්වේවි මේ බොහෝ දෙනාට පානීය ජලය සපේන. වැදගත් ල මූලාශ්‍රයක් කැලනිගාග. අපි ඉලඟට අරුණු සතියාාගා අරුණණය දකිෙනවා ඕනෑම ගැටලුවකදී චීනය ලංකාව සමඟයි. චීනවිදේ ශමති දිනේශ්්‍ර කියයි ඒ. මේ මෑත කාලීන ඉතිහාසය තුළ චීනය ක්‍රියාවෙන් උපපු කළ කාරණාවක් කියනෙ අප දන්නා තත්ත්වයක් චීනය ස්වලංකාව සමග ඕනෑම දුෂ්කර කාලයකදීත් ඕනෑම කාලයකදී තින්වාක් කියනක විශෂෙන් මේ කතා කරන්නේ ජිනිවාමානමමකම් කවුන්සලේ හතනි සෑවන සැසිවාරය ජිනිවානුවරදී ආර අබ්බ වෙලා මේ වන විට ඒ සැසිවාරය අම්දුරක් කැවිල්ල සුලංකාවට රී යෝජනනා අධදිරි පාතුලලා සු ංකාව පැත්ති අදහස් දක්වල සුලංකාට පක්ෂ පාතිරටවාල. වි එකක් කටයුතු කරන වෙලාක පහලවක් විරුද්ධ වඉන්න වෙලාවක දෙක් මධදස්ව ඉන්න වෙලාවක තම අයි මේ පිළිබඳව චීනය කතා කරන්නේ චීනේ සුනංකාව සඟගෝ නෑම තත්ත්යකට හුණ දෙනට ඉන්නවා කියෙලා. එක පැත්තකින් චීනයේ මේ සෙවන, චීනය යම් හවහාරණක් අපට ලැබීම ඉතාමත්ම වැදගත්වෙනවා චේනය බලවතරාජයක් ලෝකෙ. නමුත් මේ තුළ කුඩා රටක් විදිට ස්‍රවයිලංකාව යම්යම් ආකාරවලින් සිය ග්‍රණයට නතුකරගන්නට නම් චේනය උත්සහ කරන්නේ එයයි ස්වදේශිකයෝ මේ රටේ පුරවැස්යෝ විදිහයට සවීලාංකිකෑන්ට ඇත්තේ බෙන ගැටලුව බවට පාත්වන්නේ. එනිසා භජාක්‍යන්තරය සමඟ ඇත් අහත්ත ඉදලයි ලෝක විවෘත ආර්ථිකයත්ෙක ලෝකයඇතේ ප ය ගන්ුදනු. තුළ හැබතිස්සේම අ කතාාවට කියනෝවාගේ උළගට එන්න ජනී ෑරන තිබ්බට ගෙදර තියනෙවා ගහගෙනයා නිට දෙන්න එපක් කියනෝවාගේ. පුළුවන් තරන් රටේ දේවල් රැකගෙන ලෝකයක්ත් එක ගණදුළ කරන්නට පුළුවන්වාතාාවරණයක් සහම්. එවැනි කශවර වක් සහිත නායකත්වයක්, ඒවගේම පාලනයක් ප්‍රතිපත්ති මේසියල්ල පැරතීම අතිශය වැද ගත්වෙනවා. අතන සවිශේෂ පින්තූරයක්ත් ආයාරූපයක් මොනගෑස්සෙනවා. ඉස්සර හැන් තයුත්පේලියක් සමගනගිට මු කියලා තමයි නම් කරලා තියන්නේෙ. බලන්න ඔොබ මේ පින්තරය ඔබට මොකද හිතෙන්න කියලා මොකුත් කියන්න අ වශනය හොඳදට ඔබ දකිනවා නම්. ඉන්න කෞ් කිය එක බොහොම පැහැදිලි කතානායක තුමයින්නවා. ඒවාගේම ගාමිණි ලොකුගේ ඇමති තුමායිවා නිමල් සිරිපාද සිල්ව ඇමතුමයි නො නිමල් සිරිාල්ද සිල්ල ඇමතතුමාගේ නම් සමානයෙන් බොහෝත් තැන්වලද අපට මේ නිදරශීලී බව දකින්නට ලැබෙනවා සහර තැන්වලතුමාට කියන්නටත් වෙලා තිනෙන තුමා යම් රෝගී තත්වයකිනෙවා නිසා හිටි හැටීක්මනින් නිදයන ස්වරූපයක් තිබෙනවා කියලා. ඉති මේ අරුණ විශේෂෙන් මතු කරලා පෙන්නන්නේ කථනායක වර්යාත් රජේ ප්‍රමල ආමාතවරුද දෙෙනෙක. ඉන්න අවස්ථාවක් හිස්තනක් සමග නැගිටි. අපිඊට පහලින්දකින COVID් එන්නත් ලබාදී මත්සමග පH යිට තිබූ බලතල පලාාත්පාලන යතන වනට කියලා. කොවිD් දහනවේ පාලනයේ සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ චැනරාල්වරයා විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලබාදී තිමුූ බලතල පලාාත්පාලන අයතන වෙත පැවරීම කෙහි රජියාව දානය මුවෙලා තිබෙනවාල් පහුගේ දිනක ගම්පහා මහජන සෞඛ්‍ය පරක්ෂකවරු සවෙන් නිවාර්වනයට කටයුතු කර ඒ මේේ කොවි් දෙන්නත ලබාදීමේ දී වය සීමම පිළිබඳ ගැට ු කාී තාත්යක් නිර්මාණයේේ. එක්ක හැට ඩිය අට දෙන්න තිහට වැඩිය අයට දල දෙනවාද මේ ආදී ප්‍රශ්න මතුවීමත් එක්.ඒ අතරේ කොවි්න්නට ලබාදීමෙන් පස්සේ ලබාදී මත එක් පියචයිලාට තිබු බලතල පලාාත්පාලලා ඇත දැ පහගිය කාලයමුළුල්ලේම මහජන සෞඛ්‍ය පරක්්ෂකවර තාම සුවිශෂ කාය ාරයක් යටතුු කර. හජන සෞඛක පරිීක්ෂිකවරුන්ගේ කාරය භහරය මේ කොවිඩ්වලට සීමාවන එකක් නෙමේ එක්තන නවතිනක කුත් නෙේ මහජන සෞඛ පරරික්ෂකවරු ජීවිත අපේ මුහුත් තැන්වලට සම්බන්ධ වෙන අය වැදගත් නිලයක් මේ මහජන සෞඛක පරීක්ෂක කියලකන්නේ නමුත් ජනතාව අතරමතුමල්ලා පිළිබඳවතිය වෙන්නේ සමහර වෙලාවට ගත් හම වෙනත් ආකල්පයක් අප එනිසාතමයි විශෂයෙන් මේ පිබඳව අවධානය යවමු කළයුත්තේ තැන ඇතැම්මයි මේ වෙලාවේ ප්‍රශ්කරන කාරනාවක්තමයි හොවිදහ. වසංගතය වෙත අව ධහනයමු කරලා මහජන සෞඛ්‍ය පරීක්ෂකරු වැඩි වශයෙන් කටයතු කර නිසා සමහරවෙල්ලාට මේඩවල හෝටල්වල එහම කුස්යහම කොහොමද දන්නනෑ නේද කියලා. ඒවත් පරීක්ෂාකිරීම සිද්ධ වෙනකොට තමයි මාජන සෞඛ්‍ය පරක්ෂ ගොරද පියච්ායිල පිනකො තයි වා පරිසුද තියාාගන්න බහෝදන නිසා දැන්තත්තේ කොහොට ඇතිද කියලත් තමයි ප්‍රශ්කරන මහන සෞඛක පරික්ෂකවරත් වෙලා විශෂ හ පතිවර. ඔහු එම ප්‍රකාශ කරනවා යම් ආකාරයකේ පිළි මඳ අවධනය දීම මදකමක් තිබෙනවා මොකද වැඩි වශයෙන් කෝවිදධහනවය වෛරස වසංගත තාත්වය කෙරී අවධන දීලා කටයුතු කරන්න වගකින් සමුදායක් මහජනෞඛ්‍යරක්ෂකවරුට පැවරීම නිසාක්. ඒවගේම තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මුලයිඉදළම මේ කෝවිද්ධානවය වසංගතවය අතිේ අප දැක්ක කාරණාවක්තම ඔුන්ට අවශ්‍ය පහස්කම් ලබා දුන්නාද. හැතැම් තැන්මල ජනතාවගේ අඩන්තේ ටම්ල ලක්වෙන තැනට පවා මහජන සෞඛ්‍ය පරක්ෂිකවරුන්ට පත්වන්නට සිදුනාය බොහොම කනගාටුදායකයි. අපි දක්ෙනවාද සතියාග අරුණේ සඳහන් වෙනවා. මෙ කෝවිද්දහනාව එන්නත ලබාදී මත්තෙක කොවි්වා සංගතේට එන්නත ලබාද මත්තික ඔුන්ගේ බලතල පලාක්පාලන අයතන වලට පැර ෙනෝ කකිලි කෙනනවුන්ට විශෂෙන් වරාතිබ කාරණ කියෙක වි මෙතැනද අවධහරණය කරන්නට ඕනේ. ඊරඟට අපේ අද මෞබිමට අවදහනය යොමු කරමු, පාස්කු පිටපත කාදිනල් හිමිට දේ විද. ප්‍රශ්නාර්ථයක් එක්ක මෞබිම වාර්තා කරනවා පසුගේ මුලින් පාර්ලිමේන්තුවට කියලා ලබාදුන්නේ කටානායකවරයාට පාර්ලිමෙන්න්තු පුස්ත කාලයට ඇතුළත් කරන්නට කටයුතු කරනවා අනතුරුව පාර්ිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ ලබාදීමට කටයුතු කරනු ලැබවා. ඉනඟට අපි දකිනෝ ජිනීවා යෝජනාවට පක්ෂව උතුරේ ට ජල්ලියයක් කල්ලනවා කියලා මෞබිම අදවාර්තා කරන තිබෙන පුවතක්. හිනගට හිටපපු ේෂ් නයෝජ පොලිස්පති අනුරසසි නායක මහතාගේ භාප ප්‍රාප්ව වීම ගැන ඊආප ඔබ ොතුරු වාර්තා කරා අද එතුමාන් ග්‍යාව සන් කටේතු පස්සොරුවේ බොරැල්ල සුසාන භහොමේදී සුදු කෙරීම සඳහා සූදානම් බවත් තොරොතුරු වාර්තා වෙනවා. හිනගට සෞඛ්‍ය වර්තිය සමිති කො අලුත් කෝවිඩ් සටන කටාව තිරණවීම පිළිබඳවත් අද මව බිම පුවත් පතේ තියෙනවා ආණ්ඩුවට වුණේ ගලේ පැහැරු බලලාට වූදේ කියලා අනුර දිසානායක නතම. ඇ පෙරමුණේ නායකවරයාගේ ප්‍රකාශයක් දකිට ලැබෙදදි විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයකොත්යේවා. පොදු අපේක්ෂකැන්ට සමගි චණ බලවේගේ. වේග කරගහන්නේ නැහැ. පොදු අපේක්ෂකයන්ට සමගි ජනබලවේගේ කරගහන්න නෑ. ඇැ මේ වන විට යම් කටාභහකට ලක් වෙනවා. ඉදිරි ජනාධීපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙක් නම් කරනවාද. නම් වේවිද පොදු අපේක්ෂකයෝ ඉදිරි පත් කරාවිද ඉදිරිපත්වේවිද. කියන කරනු කාරණා මතුනෝ. ඒ අත්තරේ අප දැකයිය දවස්ෙ යම අධ්‍යවාර්තාාවල තිබෙනවා තවමත්. මේ සමගි ජනබලවේගට සම්බන්ධ වනාට පාටලී චම්පිකරණවක මහතාට නිසි තනතුරක්. බලාපොරොත්තු වූ ආකාරය තනතුරක් ප්‍රධානය කරලා නැහැ තවම ඒ තත්ත්ය නොවිසදී තිබෙනවතමයි කියව න්‍යත්‍රයම්යම් තැන්වල පලවනෙනයි දිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහයට සජිත ප්‍රේම දසු ඇැතිතුමාත් අග්‍රමාත්‍යය ේක්ෂකයා මිනතා ්‍රමාත්‍යවරයා විදිහයට නිර්දේශ වෙලාතියේ න්නේේ පාටලී චම්පිකරණවක මැතතුමාත් කියලා. ඒ පිමව විධ මතිමතාන්තර විපක්ෂය තුළම සමඟ ජනබලවේගේ තුළම විරුද්ධමත මුහොමයක් තිබෙන බවත් අපි විශෂයෙන් අවධහරණය කරන්න ට ඕනේ මෙතෙ කඋපුටාගත් වූ ඇත්ත යම්යම් භර්තාාවබට මිලිස අපි ඉදිරිපාත් කරනවා තිබෙන කාලයක්ත්තේ ක අපි වාර්තාකිහිපයකට පමණයි අවදහනය දෙන්නට පුළුවන්කම තිබෙන්නේ. අපි ඊළඟට අවධහනය දෙෙම ඉරිදල්ලංකාදේපේය වෙත. එහි තිබෙන යම්යම් කරනු මත්තල තීරු බදු රහිත සසාප්පු විෘත්ත කිරීම ලබනවාසි සිද්ධ වෙනවා කියලා අද ඉද ලංකාදය පේ වාර්තාකරන මත්තල ගුවන්තොට පලේ තීරු බදුරහහිත වෙනද සකීනෙ ලබනවා සවසන් සතිේද විවෘත කිරීමට තිබෙන සූදානම ියටි ්‍රී ොප් පිලිබදවතමයි මේ කියන්නේ. කිරිපිට පිල වැඩිකරන්න සමාගම අවසරය පතයි. කිරිපිට ලෝ කිලෝවේ පැකට්ටුව රුපියල් සයකින්ද බ්‍රෑම් හර සිය පැටුව රපියල් හතලිහකකිද වැඩිකිරීම සඳහා ආනයිනික. කිරිපි සමා ගම් පාරි භහුගක කටයුතු පිළිබාධිකාරයෙන් අවසරල්ලා ඇති බවයි කියවේන. කෙසේ වෙතාත් රාජය යම් සැලසුමකයින්වා සැලසුම හෙලිදක්වේ ලිදක්වල තිබෙනවා ඇලිදරව් කර තිබෙනවා ඒ තමයි වසර හතරකකැන මේ රාජ්‍ය අවසානවීමට පෙරාතුව කෙසේ හෝ මෙරට දීර කිරි භාවිතය තවදුරටත් ඉහර නැංවීමටත් කිරිපිටි ආනෑනේ තවත් සීම කිරීමටත් වැඩ පිළි වෙලක් දත් කරනවා කියලා. එය අතරයේ දේ යම්යම්මතවවාද යම්ය බැඩ පිව යම්යම්. ර්ධන වැඩස්ටහන්ට පේනවා දකින්නට පුළුවන් කමතිබෙනවා කිරිපිටි ආනායනය ගැන වගේම කිරිපිටි භාවිතය පිළි බඳවත්. එවැනි යම් යම් සටන් එමනැත්තං එවැනි යම්ආකාරයක දැනුම්මත් කිරීම මේ කිරිපිටි පානය නිසා ඇතිවන තත්ත්යන් පිළිබඳව අපට දකින පුළුවන් ජමෝය එක රාජය වෛදිල් ධහනන්ගේ සගමයේ සමහපති විශක්ෂ වයිදා නුරුද්ධ පාදනය ඇතතුමා වැනි අය පවා පහුගේ කාලේ දැඩි නිස කතා කරනවා අපට දකින්නට ලැබුණත් නමුත් මේ වන විටත් මේ මම කතා කරන වෙලාවෙ තේකතේ තියාගෙන වෙන්න පුළුවන් ඔබ බලාගෙන ඉන්න මේ පත්තර කියවනවා අගෙනෙන්නේ. ඒෙම ගත්තහම රටේ බොහෝ දෙනා. කිරිපිටි පරි බොහෝජනය කරනවා ඒක විවාදයක් නෑ. හිළඟට අපි මයිදිනයේ සමරන්න පහොට්ටුවේ සූදානමක් පිබඳ වාර්තාාවක් දක්කිෙනවා අද ලංකාදී පේ පළවෙලා තියනවා මෙවර මැයිදිනේ සැමරීමට සුනකා පොදුජන පිරමුණ තිරණය කර ඇත කොරෝුණා වෛරසේ හිේතුවෙන් සමාජ දුරස්ත භාවය තබා ගනිමින් මැයිදිනයේ සමරීම සඳහ කටයුතු කරනවාක් කියල තයි පපුදජන පෙරමුණේ දේෂ් ප්‍රකාශකයෙක් හරිදල් ලංකාද පේට ප්‍රකාශ කරලා තියෙන්නේ. මර්දන්න බැඩ පිළිවෙල ඉබාගාතය කොරෝුණ මර්ධනයට මේ. මධ්‍යස්ථානයක් ඕනෑ රාජයේ වෛ්‍යනිිල දහරන්ගේ සංගමය. වද නවෙන්ද සොයි සාමහතතා පුට දක්කමින් ව වාර්තාව ගෙනෙනකොට, ඔබටත් මටත් මර්ථකයට නැගෙන්නේ. ඇයි නැද්දහෙම මෙහෙවීමක්. හෙ ්‍යානක් නැද කියනෙ තමයි ඕොම කැෙකුට ප්‍රශය වට පැනගන්න. එතකොටාවන්ද්‍ර සිල්බා යුදධහමු දාාපතිවර ඇයට ති ක්‍රියාත්මක වෙන්නේ මොනවගේ ඒක කයක්ද එතුමට භාරදීල තියෙනවා නේද මේටයුත්තු කියෙනෙ අපටත් ඔලුවට එනවා කොරුණා මර්ධනයට මෙහෙුම් ම අධ්‍යස්ථානයක් ඕනෑ. මේ ඇතැම්බිට ඕවන් අවධාරණය කරනවා ඇත්ත සමස්තය අධික්ෂණය කරමින් සමස්තයේ සම්බන්ධිහි කරණය කරමින් ටයුතු කිරීම සහ ෙහ ද ක . ඒ මද්‍යස්ථානයක දවශ්‍යතාව වන්නට පුළුවන්. හිලකට තියනවා. ජාප විශේෂ කාන්තා සමන්ුව අට වන්නඩ ද පැවැත්වන ව සඳහන් කරලලා පස්කු ප්‍රහහාර කොමිෂන් වාර්තාව මුලබනින්ම දේශාල ලිය වෙල්ලක් සුනංකානිතාස්පක්ෂ මහලෙකම් රාජයමති දයාසිරි ජයසෙකර කරන ප්‍රකාශයක් දුම්රිය විකෙට්ටුව සකස්කිරීම චීනට දුම්රේ ප්‍රවේශපත්‍ර සකස්කිරීම ටිකටුව සමාන දුම්රිය ටිකටුව සකස්කිරීම චීනයට, දුම්රේ ප්‍රවේශපත් සකස්කිරීම චීනයට ලබාදීම හේතුවෙන් ඩොනර් මලියන විසිදකක මුදලක් අපතේ යන බව දුර ෙන් ය දතුරසන්. ෙකම් ඉදික දුරන්ගොඩ මහතා පවසනවා පහුගගේ දිනකවුන් මේ පිළිබඳද විරෝධෙ පා්ට ස දානමින් හිටියා. වැඩවාර්ජනය ක්‍රයයාමින් හකිස්සිස වෙතත් ඒටයුතු අම්මාකාරයකින් තාවකාලිකව නැවතුනා ඒ වර්ජන ක්‍රියාමාර්ග සුර කටලිකෝ ම අතනේ විසින් දුම්්‍රිය ප්‍රවශ් පත්වසකසේ කාර්ය නොමිලේ ලබාදීමට වාර්තාාවක් ලබාදී තිබියදීත්. චීනයට ඒ ලබාදීමෙන් ජනතාවගේ මුදල් අභභාවිත්‍යයක් වෙනව කියෙන තමයි දුර ේදදුර සංග දුම්්‍ර ංචෙන් ේදුරු සංගමේකම් ඉදිික ගොඩන් ගොඩ හතා පවසන්නේ කෙස වෙත් මෙවැනි යම්යම අවස්ථාව පිබඳව අපට මතකායියේ. තොතුරු වාර්තා වෙලා තිබිෙනවාමීට පෙරත් ඇතැම්බලාට අපටම කරන්්ඩ පුළුවන් කම තේබෙද්දි. අපේ ඒස්දහ පහසුකම් තියෙද්දී. අපේ අයතන ඉදිරිපත්වවෙද්දි. වෙනත් සමාගම්බලට විශේෂෙන් විදේශයේ සමාගම්බලට ලබාදින අවස්ථා පිළිබඳව. ඇතැම්බිට මේවායි වෙනවෙන වාසි වරා ප්‍රසාධ තිබෙන්න්නට පුළුවන් නමුත් වඩාත් වැදගත්වෙන්නේ රටේ ජනතාවට නත්ත රටේ ජනතාවට නොමිලීමේ පහසකම සපයාන්ඩ පුළුවන් නම්. ඒ සදහා අවධානය දීම නොවයිද කලායි ඕන කෙනෙක් ප්‍රශ් කරන්නේ. තමන්ගේ වගේ මිටුරල ැතනම් දඩුවම් ිදිය යුතුයි කියලා මහින්දානන් දළුද්ගමගේ මැතතුමා කරන ප්‍රකාශක් දකින්නට ලැබෙනවා. විශෂෙන් පස්කු ප්‍රහාරය පිළිබඳ නිර්දේශ වාර්තාාව පිළිබඳව සහන කතා බහක් තවමත් දිගටම තිබෙනවා මෙිහිදී ඇත් බොෝ පාර්ශව දැනට ප්‍රශ් කරන කාරණාව බවට පත්තුලා තියන්නේ මේ ප්‍රහාර්ය වලාවා ගැනීම වගකීම තිබූ පාර්ශව වෙත දඩුවම් නියමවිිමන. නිර්දේශය දිරිපත්වීම වගේම මේ ප්‍රහාරයේ ඉදිරිපත් කලාය ප්‍රහාරය දියත් කලාය ඉලඟට මේ ප්‍රහාරය ද්‍යත් කලාායිට සහයෝගේ දුන්වාය. ඒ සඳහා මෙහෙ වූ අය නොපෙනෙන බලවේක පිළිබඳව කතා කරනවා. මේ අය සම්බන්ධයෙන් ඉදිරි පත්වෙලා නිර්ද ප්‍රමාණවත්නයක් කියෙ එක තමයි මෙහිදී වඩාත් අවධහනය යුම් ව ඇති කාරණාව බවට පත්වෙලා තියෙන්නේ. අපමනං තිබෙන කාලවේලාවත් එක්ක සමුගන්නට සූදානම් අද දවසේ ඉදිරි වැඩසටහන් එක්ක ඔබට කාස්ුවන්නට ඇනියුම් කරමින් අනිකුත් ශෂශංගසියල්ල සූදා නම් එමනං රසවත් සතියන්තියක් වේවා මේග වෙන පෑකිහිපය ඒවාගේම ඔබට සුවපත් දවසක්වේවා කියලා අද දවස ප්‍රාර්ථ නකරමින් හිට උදේ අලුතුමාසයක මාර්තු පලවෙනි දාවේ ඔබහම වන ලාපොරොත්තුවෙන් සමුගන්නවා සු දවස්. දෙන පතා අලුත් වේඩියෝ සහ ප්‍රවෘති නැරමීමට. හත බටන එක කලික් කර සේතටව සබස්කරප් කරන්න අලු සිීදියෝ ගැන මුලින්න්න දැනගන්න මෙම සීනෝසෙක් කරන්න